Nippon Paints live with colors. දයනගෙන මගෙන් ඕන තැනක ප්‍රශ්නයක් ඇහුවොත් ගොඩක් අය අහනකොට මම ඒකට උත්තර දෙන්නේ නැහැ. මොකද ගොඩක් අය මේ මට කියනවානේ මේ ඩයන අයින් වුණාට පස්සේ මාව දාන්න ඉන්නවා කියලා. මට නම් ඔය පින්ක් මන්ත්‍රීකම් එපා. ඒ හින්දා මම ඔක් ගැන වැඩි කතා කරන්නේ නැත්නම් නැත්තම් මම මෙච්චර කතා කරන් ඩයනගේ මන්ත්‍රීකම ගන්න කියලා හිතනවනේ ගොඩක් අය නැහැ. මම ආවේ හැම අවස්ථාවෙම ජනතා මතයෙන්. මට ගිය සැරේ ජනතාව කිව්වා එන්න එපා කියලා. ජනතාව මා ප්‍රතික්ෂේප කරා ගිය සැරේ පාර්ලිමේන්තුවේ. මං අයින් වුණා. වෙ ආයසරයක් ජනතාව මට කැමති නම් ජනතාව ඡන්දයක් දුන්නොත් එනවා මිසක් මට තාම හයිය හත්තිය තියෙනවා කැම්පේන් කරන්න. මට තාම ජනතාව අතට ගියයින් පස්සේ ගොඩාක් දේශපාලඥයන්ට වඩා මට සාමාන්‍ය තැනක ඉඳලාගෙන රෙස්ටුරන්ට් එකක හරි බය නැතුව ඉඳගෙන කඩේකට ගිහිල්ලා හරි බඩුවක් ගන්න පුළුවන් කණ්ඩ කරන්න පුළුවන් මගේ දරුවොත් එක්ක එළියට යන්න පුළුවන් මහත්තයත් එක්ක එළියට යන්න පුළුවන් මට කිසි ප්‍රශ්නයක් තාම නැහැ. දැන් ඩයන ගමගේ මන්ත්‍රීතුමිය මේ ඉහිදකොද පාර්ලිමේන්තුවේ පුදුම්ම ගොන් කතාවක් කිව්වා. මොකද්ද? එතකොට බුදුහාමුදුරුවොත් පිට රටක එක්කෙනෙක්නේ. මිහිඳුහාමුදුරු ඉතින් දෙයියනේ ඒ මිනිස්සු දේශපාලනයක රට කණ්ඩායමද? ඒ මිනිස්සු රටට යම් කිසි දෙයක් දීලා බුදුරජාන් වහන්සේ රටට යම් කිසි ධර්මයක් දීලා ඉවර වෙලා උන්වහන්සේ මේ උන්වහන්සේ ජීවත් වෙන ඉන්දියාවට නැවතත් ගියා. එතකොට මේ හිදු හාමුදුරුවෝත් ඇවිල්ලා අපිට ලංකාවට බුද්ධාගම ගිහිල්ලා ගියා යන්න. ඉතාමත් ලංකාවේ අදටත් පවතින පිවිදුරු ධර්මය අපිට හැමදාම අදහන්න පුළුවන් අපිට හොඳ මාර්ගයක් අපිට පෙන්ලා දීලා ගියා. මෙයා මොකද්ද කරන්නේ? මෙයා මේ තනිකර බොරුවන්නේ කරන්නේ. මෙයා මේ වෙන රටක ඉඳන් ඇවිල්ලා නමත් නෝක නෙමෙයි බලන ඩයනනේ වෙන මොකක් සමන් මලීද මොකද්ද නමක් තියෙන්නේ. බොරු නමකුත් දාගෙන ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ මේ ලංකාවේ එයා බුදු හාමුදුරුවෝද? එයා යම් කිසි ධර්මයක් අපිට කියන්නේ නැහැ. මේ කංසා වගා කරන එකයි නයිට් ලයිෆ් එකයි ගැන කියන්නේ. මේ ඇවිල්ලා තියෙන ඔක ගැන කියන්නේ ලංකාවට ඇවිල්ලා ඉවර වෙලා ඊට පස්සේ මේ බුදුහාමුදුරන් තමුන්ව සම කරනවා. පිස්සු ඇත්තරම. අර කතානායකතුමා කියනගේ හොල්මන්.